හැලෝ එවරිබඩි, අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මස්ට් සහ මස්න්ට් කියන, නැත්තම් මස් නොට් කියන වචන දෙක. මීට කලින් අපි කතා කරා ෂුඩ් සහ ෂුඩ්න්ට් කියන වචන දෙක කොහොමද වාක්‍යවල යොදන්නේ කියලා. මේ පාඩම කරන්න කලින් ඔයාලට පුළුවන් නම් ෂුඩ් සහ ෂුඩ්න්ට් ඉගෙන ගන්න. මොකද ඒකෙන් ඔයාලට මේ පාඩමටත් ගොඩක් ලොකු සපෝට් එකක් වෙනවා. එවගේම මතක තියාගන්න මේ වීඩියෝ එක බලන ගමන්ම අපේ YouTube channel එකත් subscribe කරන්න. මේ වගේ පොඩි පොඩි පාඩම් ගොඩක් ඔයාලට බලන්න පුළුවන් මම පාඩම upload කරපු ගමන්. එහෙනම් අපි ඉක්මනට සාකච්ඡා කරමු must සහ mustn't කියන්නේ මොකද්ද කියන එක. වැදගත්ම දේ තමයි ඔබට පුළුවන් නම් මේක note down කරගන්න, ගොඩක් වැදගත් ඔයාගේ grammar book එකේ. must කියලා කියනවා කළ යුතුමයි. එහෙම නැත්නම් යම්කිසි ක්‍රියාවක් කළ යුතුමයි යන අදහස ලබා දෙයි. බලන්න ඊළඟ බුලට් එකෙන් තියෙන්නේ must භාවිතා කරන්නේ යම් ක්‍රියාවක් සිදුවීමේ අවශ්‍යතාවය හෝ එහි වැදගත් බව පෙන්වීමටයි. ඔබට මතක ඇති අපි කතා කරපු should කියන වචනය. should වලින් කරේ අපි කළ යුතුයි කියන අදහස. මතක තියාගන්න අපි should වලට වඩා වැඩි බරකින් යුතු අවවාදයක් හෝ අවශ්‍යතාවයක් ප්‍රකාශ කරනවා නම් must යොදන්න පුළුවන්. නිකන් මතක තියන අපි උපදේශයක් දෙද්දී යම්කිසි දෙයකට අපි කළ යුතුමයි කියලා කියන්නේ ඒක රියැක්ෂන් එකක් තියෙන්න පුළුවන්. දඬුවමක් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට යම්කිසි අවාසියක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලදී must යොදන්න යෙදිය යුතුයි කියන දේ මතක තියාගන්න. රයිට්. ඒ වගේම තමයි mustn't කියන වචනේ තියෙනවා. mustn't කියලා කියන්නේ නොකළ යුතුමයි. must කියන වචනේ නෙගටිව් ෆෝම් එක must වලට not එකතු කරාට පස්සේ not කෙටි වෙනවා apostrophe t කියලා. එහෙම තමයි mustn't හැදෙන්නේ. රයිට්. අපි examples බලමු. අපි එක වාක්‍ය හදන්නේ subject එක මුලින් ලියන්න, ඊට පස්සේ must යොදලා verb එක ලියන්න. verb එක ලියද්දි මතක තියාගන්න ing form, past form වගේ ලියන්නේ නැහැ. කෙලින්ම අපි verb infinitive එක, එහෙම නැත්නම් මූලික ක්‍රියාව යොදනවා rest. rest කියලා කියන්නේ අනිත් ඉතුරු වචන ටික. අපි බලමු සිංහල වාක්‍ය කීපයක් දීලා තියෙනවා ඒකට අදාළව කොහොමද translation form එකෙන් ඒක ලියන්නේ කියලා සිංහල වලින්. ඔබ බෙහෙත් ගත යුතුමයි. ඒක ලියපු ආකාරය බලමු. ඔබ you මෙන්න මේ subject එක තමයි you. ඊට පස්සේ must යොදනවා you must. ගන්නවට අපි කියනවා take කියලා. you must take medicine. medicines කියලා යොදන්න පුළුවන්. medicine යොදන්නත් පුළුවන්. you must take medicine. ඔබ බෙහෙත් ගත යුතුමයි. ඔයාලා දන්නවා ඇයි ඒකට must යොදන්නේ. එහෙම නැත්නම් ආසනීප වෙන්න පුළුවන්. ඔබ හෙල්මට් එක පැළඳිය යුතුමයි. ඔයාලා දන්නවා ඒක law එකක්. නැත්නම් හෙල්මට් පළඳින්න නැති එක illegal. නීත්‍යානුකූල නැහැ. ඒ වගේ දෙයකට අපි අනිවාර්යයෙන්ම must යොදන්න පුළුවන්. ඔබ you must පළඳිනවට කියන wear. you must wear the helmet. ඔබ හෙල්මට් එක පැළඳිය යුතුමයි. රියදුරා බඳ පටිය පැළඳිය යුතුමයි. අපිට should වලට එහා ගියපු අවවාදයක්. මොකද ඒක රියැක්ෂන් එකක් තියෙනවා. රියදුරා බඳ පටි පැළඳිය යුතුමයි. the driver riyadura subject එක පස්සේ must ලියලා verb එක දාන්න. must wear පළඳිනවටත් අපි කියනවා wear කියලා. the driver must wear the seat belts. seat belt එක පළඳිය යුතුයි. ඇයට ලකුණු 75ට වඩා තිබිය යුතුමයි. අපි හිතමු එයාට ඒකක් ගන්න ඕනේ කියලා. එහෙනම් 75ට වඩා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙනම් must අපි යොදනවා. බලමු කොහොමද ලියන්නේ කියලා. ඇය she must have තිබිය යුතුමයි. have කියන්නේ තිබෙනවා. එහෙනම් must have more than 75 marks. ලකුණු 75ට කියන්නේ 75 marks. වඩා කියන අදහසට අපිට දෙන්නේ more than 75 marks. අපි මුදල් ගෙවිය යුතුමයි. අපි ස්ටඩි කරනව නම් මොනවා හරි ෆලෝ කරනව නම් කෝස් එකක් අපි මුදල් ගෙවිය යුතුමයි. එහෙනම් අපි ඒක ලියන්නේ we must pay. මුදල් ගෙවිය යුතුමයි.
ගෙවිය යුතුමයි කියනකොට මස්ට් ලියලා ගෙවනවට කියන්නේ පේ. එහෙනම් we must pay money. Right. එහෙම තමයි අපි must යොදලා කොහොමද වාක්‍ය ලියන්නේ කියන එක අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් බලමු. නොකළ යුතුමයි කියන අදහස නැත්නම් mustn't යොදලා වාක්‍ය ලියන්නේ කොහොමද කියලා. These are the sentences in Sinhala. ඔබ පරිසරයේ දූෂණ නොකළ යුතුමයි. අපි නොකළ යුතු දෙයක්මයි ඒක. එහෙනම් අපි ඒක ලියන්නේ You mustn't pollute. දූෂණය කරනවට කියනවා pollute කියලා. එහෙනම් mustn't, must not pollute කිව්වත් හරි mustn't pollute. මොනවද? The environment. The environment. පරිසරය දූෂණය නොකළ යුතුමයි. ඔබ කාලය නාස්ති නොකළ යුතුමයි. හරිම වටිනා කාලය. ඒ නිසා අපි කාලය නාස්ති නොකළ යුතුමයි කියලා අපි ලියනවා. එහෙනම් බලමු. You mustn't waste. waste කියලා කියනවා නාස්ති කරනවට. කුණු කසල වලටත් කියනවා. ඒ වගේම තමයි නාස්ති කරනවටත් කියන්නේ waste කියලා. You mustn't waste. මොනවද waste කරන්න නොකළ යුත්තේ? The time. වේලාව, කාලය. අපි බොරු නොකිය යුතුමයි. බොරු නොකිය යුතුමයි කියන එක අපි ලියන්නේ බලන්න. We mustn't tell. කියනවට කියනවා tell කියලා. එහෙනම් we mustn't tell බොරු වලට කියන්නේ lies. We mustn't tell lies. ඔහු දැන් දුම්පානය නොකළ යුතුමයි. ඔහු දැන් දුම්පානය නොකළ යුතුමයි. අපිට වැඩිහිටි කෙනෙකුට කියන්න පුළුවන් බලන්න. ඔහු he mustn't must not smoke. smoke දුම්පානයට කියන අපි smoke කියලා. ඒ බලන්න කොහොමද ලිව්වේ කියලා. he mustn't smoke now then. right. ඒ ආකාරයට තමයි අපි must සහ mustn't ලියලා වාක්‍ය හදන්නේ. next slide එකෙන් අපි බලමු කොහොමද activity එකක් මොන වගේද කරන්න තියෙන්නේ කියලා. right. what you others ඔය හෝ වෙන අය must and mustn't do. ඔබ හෝ වෙනත් කවුරු හරි කළ යුතුම දේවල්, ඔව් නොකළ යුතුම දේවල්. at school, ඉස්කෝලේදී හෝ any other places, වෙනත් ස්ථානයකදී හරි කළ යුතුම සහ නොකළ යුතුම දේවල් ලියන්න කියලා අපිට කියනවා. make more than 20 sentences. වාක්‍ය 20කට වඩා ලියන්න. right. එතකොට ඔයාට ගොඩක් වාක්‍ය හදන්න පුළුවන්. අපි මේ වගේම තවත් වාක්‍ය අපි වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙන ඉක්මනටම. එහෙනම් ඔයාලා මතක ඇතුව channel එක subscribe කරන්න. එතකොට ඔයාලට මේ වගේ channel ගොඩක් මේ වගේ video lessons ගොඩක් බලන්න පුළුවන්. right. thank you for watching. right. goodbye.